ಅದರಲ್ಲಕ ಅದ ಉದೇ ಮಮ ವೈಫ್ ಎಕ ಆವ ವೈಫ್ ಕ ಬೆಹೆಕ್ ಗನ್ನ ಅಪೇ ಕೆವಲ ಒಳ್ಳೆ ಟಿಕ ಕೇತ ಈಟ ಪಾಸ ಮಂಗ ಇದುವ ಗಿವಿಲ್ಲ ಮೇ ಎಲೋಲು ಗನ್ನ ಓನಿ ಕೇಲ ಸಾಮಾನ್ಯ ಅಪೇ ಎಲೋಲು ಗನ್ನ ವ್ಯಾಪಾರಿಸೆನ್ ಹರಿ ಇಂಡಿಯನ್ ಶಾಪ್ ಪೇನ್ ಹರಿ ಅದಿ ಬಲಮುದ ಇಂಡಿಯನ್ ಶಾಪ್ ಕೇಲ ಕಿಯನ್ನ ಮೊಕದ್ದ ಕೇಲ ಅಪಿ ಸಾಮಾನ್ಯನ್ ಯನ ಇಂಡಿಯನ್ ಶಾಪ್ ಪೇಕ ತೀನವ ಏಕ ತೀನ್ನಿ 854 ಗಿಹಿಲ್ಲ ಈಸುಂ ಇಂಟರ್ಚೇಂಜ್ ಕಟ ತಮ ಯನ್ನ ಓನಿ ಅತ್ರ ಅಪಿ ಗೊಡ ದೂರ ಯನ್ನ ಓನಿ ಯನಗ ಬಂ ಮಂಗ ಯನ ಪಾರಾಸ್ ಕೊಟ್ಟ ಕಲ್ಲಗನೆ ಯನ್ನ ಅಪಿ ಬಲಮು ಕೊಹಮದ ಇಂಡಿಯನ್ ಶಾಪ್ ಪೇಕ ಕೇಲ මෙතන මේ කඩේ ගොඩක් කෙලවර ගණන් ගන්න නෑ. ඉතින් මට විල බලලා විලේ හැටියට තමයි ගණන් කියන්න වෙන්නේ. අද සිංගප්පූර් ඩොලර් එක 260ක් විතර වගේ වෙනවා. එක ඩොලර් එකක් රුපියල් 260ක් විතර වගේ වෙනවා. අද මාළු මිරිස් කිලෝ එකක් 2086ක් විතර වෙනවා රුපියල් වලින්. මාළු මිරිස් සමහරක් ෆෙයාර් ප්‍රයිස් වල තියෙනවා. අම් මිරිස් කිලෝ එකක් රුපියල් 1956ක් වෙනවා. සාමාන්‍ය ෆෙයාර් ප්‍රයිස් වල නැති ලෝකල් ජාති ඉන්ඩියන් ෂොප් එකේ තියෙනවා. මේ අලු කෙසෙල් එක නම් ලංකාවේ වඩා ටිකක් වෙනස්. රසය නම් ලොකු වෙනසක් නැහැ ඉතින්. අල්ල ලොකු නෝ එහෙම අපි ගොඩක් කලවට ෆෙයාර් ප්‍රයිසින් ඔන්ලයින් ඕඩර් කරලා තමයි ගන්නෙ. ඒ නිසා අද ටිකක් අරන් යනවා. අද ලොකු නෝන කිලෝ එකක් 678ක් වෙනවා රුපියල්. සුදු ලුණු රෝල් තමයි තියෙන්නේ. මේ වගේ රෝලක් තියෙන්නේ. රෝලක් රුපියල් 260ක් වෙනවා.
පතුරුණු කිලෝ එකක් 1173ක් වෙනවා. අල කිලෝ එකක් රුපියල් 495ක් වෙනවා ලංකාවේ මුදලින්. අපි දෙහි ගත්තා. දෙහි නම් චුට්ටක් මෙහි ගණන්. දෙහි කිලෝ එකක් රුපියල් 2243ක් විතර වෙනවා අද සල්ලි වලින්. බණ්ඩක්ක ගත්ත බණ්ඩක්ක රුපියල් 1539ක් වෙනවා 1 කිලෝ එක. මේ බටු වර්ගය මට ලංකාවේ හම්බෙලා නැහැ. මම හිතන්නේ ලංකාවේ නැති වෙයි කියලා. අද මේ බටු එක මෙහි රුපියල් 1695ක් වෙනවා 1 කිලෝ එකක්. ලිට්ල් ඉන්දියා වල නම් සාමාන්‍යයෙන් කරපිංචක් වල කොත්තමල්ලි කොළ එහෙම නිකන් දෙනවා. අපි මඤ්ඤොක්ක පොට්ටකුයි තිබ්බට පොඩ්ඩකුත් ගත්තා. මඤ්ඤොක්ක කිලෝ එකක් අද රුපියල් 756ක් වෙනවා. තිබ්බටු අද රුපියල් 2600 608ක් වෙනවා තිබ්බට චුට්ටක් ගණන් වුණා. සාමාන්‍යයෙන් මේ ඉන්දියන් ෂොප් වල මල් හැම තිබුණාන්න තියෙනවා. අපි ගත්ත කෙසෙන්මුවකට රුපියල් 470ක් ගියා. අපි නම් මේ පොල් ගන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයෙක් ගාපු පොල් තමයි ගන්නේ. කතර මුරුංගා මුකුණ වෙන්න වගේ කොළ නම් අපිට ව්‍යාපාරයෙන් ගන්න බෑ. අද මම කතර මුරුංගා ගත්තා. කතර මුරුංගා කිලෝ එකක් රුපියල් 990ක් වෙනවා අද. තව අපි පරිප්පු 500කුයි මුංගට 500කුයි ගත්තා. පරිප්පු 500 පැකට් එක රුපියල් 652ක් වුණා. මුංගට 500 පැකට් එක අපිට රුපියල් 678ක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හඳුන්කුරු ගන්නෙ ඉන්දියන් ෂොප් එකෙන්. අදත් මම හඳුන්කුරු පැකට් එකක් ගත්තා. අද ඒ ගත්ත හඳුන්කුරු පැකට් වර්ගයට මට රුපියල් 313ක් ගිහිල්ලා තියෙනවා. අපේ ගෙදර තිරේවරයි කියලා වයිෆ් දැන් මතක් කරා. ඊට පස්සේ අපි තිරත් ගත්තා. අපි මේ ගත්ත තිර ටිකට අපිට රුපියල් 1 ඩොලරයක් ගියා. ඒ කියන්නේ අද ලංකාවේ සම්බන්ධව රුපියල් 260ක් ගියා. ඉන්දියන් ෂොප් වල සාමාන්‍යයෙන් අපිට ඕන ගොඩක් ಜಾති ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ගන්න ෆෙයාර් ප්‍රයිස් එකේ අපිට ගන්න බැරි වෙන දේවල් විතරයි අපි ඉන්දියන් ෂොප් එකෙන් ගන්න. මම මෙතනදී ගාන කිව්වේ ඔක්කොම කිලෝ එකකට ගාන. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් කිලෝ වලින් ගන්න නැහැ. අපිට අද ගත්ත බරු ටිකට ඩොලර් 25ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 6600ක් විතර වගේ ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉන්දියන් ෂොප් වලින් ටිකක් කෙරවලු ගත්තම ඒගොල්ලෝ කරපිංචා නිකන් දෙනවා. අද ඒ කඩේ මුදලාලි අපිට දුන්නේ නැති වෙලා අපි අහුවම ඒගොල්ලෝ කිව්වේ මලේෂියාවෙන් කරපිංචා ආවේ නැහැ කියලා. මම මුරුගන්න එකට ගිහිල්ලා ඒගොල්ලෝ ටික ගත්තා. මුරුගන්න එක ඇතුලේ ගොඩක් ශබ්ද වැඩි. ඒ හින්දා මම ගණන් එතන කිව්වේ නැහැ. මම වීඩියෝ එක දානකොට ඒ ගණන් තව ගණන් කරලා දාලා හදන්න. මගේ වීඩියෝ එක බලනකොට ගොඩක් ස්තුතියි. මම ගිහින් එන්නම්. බයි.